තරග තුනකින් සමන්ධිත ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට්‍රකට් තරගාවලිය සඳහා සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩයි මේ ආරම්භක පිතිකරු විදියට කටයුතු කරන හිටපු නායක දෙමුත් කරුණාරත්න එංගලන්තයේදී මාධ්‍ය හමුවට අදහස් දක්වලා තිබ්බා හෙට තරගයේ ගැන. ඉතින් ඔහු කියන විදිහට එංගලන්තේ කන්ඩිෂන් එක තමයිලු ඔහු ක්‍රීඩා කරන ක්‍රීඩා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙන විදියට අනුව අමාරුම කන්ඩිෂන් එක. ඉතින් එයා කියන විදියට තන තීරුවල ඕන වෙලාවක හොඳ බෝලයක් වැටෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ එංගලන්තේ. ඉතින් විශේෂයෙන්ම ලංකාවේ ඉන්න පිතිකරුවන් එකට සෙටිල් වෙලා හිටියොතින් ඕනම වන්දෝකෙන් බේරෙන්න පුළුවන් කියලත්, ඒ වගේම බෝලේ ගොඩක් වෙලාවට සීම් වෙනවා වගේම මූව් වෙනවා, ඉතින් අපිට පොඩ්ඩක් රිලැක්ස් කරන්න බෑ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේම හැම පන්දුවක්ම හොඳ ෆෝකස් එකකින්ම සෙල්ලම් කරන්න ඕන කියලා තිබ්බා. ඉතින් ඇන්ජලෝ මැතිව්ස්ගෙන් පස්සේ කණ්ඩායම සිටීම ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන්නේ දිමුත් කරුණාරත්න. ඉතින් ඔහු ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවකදී ඉතාමත්ම සාර්ථකයි. ඉතින් එංගලන්තේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ දිමුත් කරුණාරත්නට වගේම ඕනෑම කණ්ඩායම ලොකු අභියෝගයක්. ඉතින් එහේ සීතල දේශගුණය, ඉතින් අපේ පිතිකරුවන් ගොඩක් හුරු වෙලා තිබෙන්නේ දඟ පන්දු යවන්නන්ට. ඉතින් එංගලන්තේ තියෙන දඟ පන්දු යවන්නන්ට වාසි තන තීරු නෙමේ, විශේෂයෙන්ම එංගලන්ත කණ්ඩායම වේග පන්දු යවන්නන් හතර දෙනෙක් සමග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් අපේ ඉන්නේ වේග පන්දු යවන්නන් තුන්දෙනයි එක් දඟ පන්දු යවන්නයි. ඉතින් බොහෝ දුරට තනකොළ සහිත වේග පන්දු යවන්නන්ට වැඩි වාසි ගෙනෙන තන තීරුවක් ලබා දෙයි කියලා තමයි ගොඩක් දෙනා විශ්වාසය පළ කරන්නේ. ඉතින් කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න කිව්ව විදියට ශ්‍රී ලංකා පිතිකරුවන්ට මේක සෑහෙන අභියෝගයක්. ඉතින් අපි දැක්ක පුහුණු තරගයේදී පළවෙනි ඉනිම අපි කොච්චර අසරණ වුණාද කියලා, දෙවෙනි ඉනිමේ ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තත් සෑහෙන්න අමාරු වුණා පිතිකරණය නියලීමට. ඉතින් අපේ පිතිකරණංශයෙන් ඉතා ශක්තිමත් වුණොත් අපිට හෙට තරගයේදී හොඳ තරගයක් දෙන්න පුළුවන්. ඉතින් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකෙන් විදියට දිමුත් කරුණාරත්න මේ කිව්ව අදහස පිළිබඳ ඔගොල්ලොන්ගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න.